ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ WhatsApp අප්ඩේටස් නිතරම එනවා. ඉතින් 2023 මේ ජනවාරි මාසේ අලුත්ම WhatsApp අප්ඩේට් එකක් ආවා. ඒ අප්ඩේට් එක අරගෙන තමයි ඔයාලා වෙතට එන්නේ. ඉතින් මේ අප්ඩේට් එක ගැන දීර්ඝ විස්තරයක් මම ඔයාලට කරන්න. මේක 2023 ආපු ගොඩක්ම useful WhatsApp අප්ඩේට් එකක්. කවදාකවත් ඔයාගේ ෆෝන් එකේ WhatsApp බිඳ වැටෙන්නේ නැහැ. බිඳ වැටුනොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් ඇතුළත් කරලා තමයි මේ WhatsApp proxy කියන අප්ඩේට් එක ආවේ. ඉතින් WhatsApp proxy ගැන දීර්ඝ විස්තරයක් මම කරන්නම්. ඔයා මේ වීඩියෝ එක දිගටම බලාගෙන යන්න කොහොමද proxy server එකක් හදන්නේ? මොකක්ද මේ WhatsApp අප්ඩේට් එක මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. ඉතින් මම A to Z කියලා දෙනවා වීඩියෝ එක කිසිම තැනක skip කරන්න එපා. skip කරත් ඔයාට මේක මගහැරෙන්න පුළුවන්. ඉතින් WhatsApp proxy එක මම set කරන්න හැටි අප්ඩේට් එක පෙන්නලාම ඔයාලට කියලා දෙන්න. ඉතින් SL Academy YouTube channel එක ගැන කියනවා නම් මෙන්න මේ වගේ වීඩියෝස් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න notification button එකත් all කරන්න වැඩි කතා වරණ නෑ. දැන් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම ඔයා කරන්න ඕනේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරගන්න ඕනේ. මොකද WhatsApp එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා අප්ඩේට් කරගන්නම ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට WhatsApp එකේ අප්ඩේට් කියලා එකක් ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මෙතන අප්ඩේට් කියන බටන් එක උඩ ඔයා මුලින්ම ටච් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ඕපන් කියලා ඇති. අන්න ඒක ඕපන් කරාට පස්සේ WhatsApp එක ඕපන් වෙයි. ඉතින් ඔයා අප්ඩේට් කරගත්තට පස්සේ WhatsApp එක මෙන්න මේ ආකාරයට ඕපන් කරගන්න. හොඳයි යාළුවනේ මෙන්න අපි දැන් WhatsApp එක අප්ඩේට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් දැන් ඕපන් කියලා වැටිලා තියෙනවා. ඔයාගෙත් මෙතන ඕපන් කියලා වැහිලා තියෙනවා නම් ඔයාලට අප්ඩේට් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අලුත්ම අප්ඩේට් එක ඔයාගෙ තියෙන්නේ. දැන් මෙතන ඕපන් කියන බටන් එක උඩ මෙන්න මේ විදිහට ටච් කරගන්න. එතකොට ඔයාගේ WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ඩොට් තුනක් තියෙනවා. ට්‍රී ඩොට් කියන්නේ මෙන්න මෙතෙන්ට යන්න. මෙන්න මෙතන ඩොට් 3ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා සෙටින් කියලා එක. මේ තියෙන්නේ මෙන්න මේ සෙටින් කියන එකට ඔයා යන්න ඕනේ. මෙන්න මේ සෙටින් කියන එකට ගියාට පස්සේ ඔයාලට පාතරම යන්න. පාතරම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරියේ තියෙනවා ස්ටෝරේජ් ඇන් ඩේටා කියලා ඔප්ෂන් එකක්. මේ තියෙන්නේ මෙන්න මෙතන මේ ස්ටෝරේජ් ඇන් ඩේටා කියන එකට ඔයා මුලින්ම යන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ස්ටෝරේජ් ඇන් ඩේටා කියන එකට ගියාට පස්සේ ඔයාලට පාතරම යන්න. පාතරම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් සෙටින් එකක් එනේබල් වෙලා තියෙනවා ප්‍රොක්සි සෙටින් කියලා. ඔයා මෙන්න මේක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ප්‍රොක්සි සෙටින්ග්ස් කියලා. මෙන්න මේක උඩ ටච් කරගන්න ඕනේ. හරි මම දැන් කියන්නම් මොකද්ද මේ අප්ඩේට් එක? මොකද්ද මේ අප්ඩේට් එකෙන් වෙන්නේ? මොකද්ද මේ අප්ඩේට් එකෙන් අපිට ඇති ප්‍රයෝජනය කියලා. ඉතින් ඔයාලා දන්නවා දැන් ටික කාලෙක ඉඳන් WhatsApp භාවිතා කරන ඕන එකපාරටම WhatsApp එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ කියන්නේ එයාලගේ සර්වර්ස් බිඳ වැටිලා WhatsApp එක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට අපිට හිතා ගන්නවත් බෑ මොකද්ද මේ උනේ කියලා. අපිට මැසේජ් සෙන්ඩ් වෙන්නේ නැහැ. අපි WhatsApp එකෙන් කෝල් ගත්තට කෝල් ගන්නවත් බෑ අන්න ඒ වෙලාවට. එතකොට අපි සාමාන්‍ය විදිහට කරලා බලන්නේ WhatsApp එක අන්ස්ටෝල් කරලා බලනවා. ආ ඉන්ස්ටෝල් කරගෙන හරිද කියලා බලනවා. එහෙම නැත්නම් ෆෝන් එක රීස්ටාර්ට් කරලා අපි බලනවා. එතකොටවත් මේක අපි වැඩ කරයිද කියලා. ඉතින් අන්ස්ටෝල් කරලා බලලත් රීස්ටාර්ට් කරලා බලලත් වැඩ නැත්නම් තමයි අපි YouTube එක පැත්තට ගිහිල්ලා හොයලා බලන්නේ WhatsApp එකට මොකක්ද උනේ මොකක් හරි අප්ඩේට් එකක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ WhatsApp අන්න ඒ හින්දා තමයි යාළුවනේ WhatsApp එක මෙන්න මේ proxy කියන අප්ඩේට් එක අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ proxy කියන අප්ඩේට් එකෙන් වෙන්නේ එයාලගේ WhatsApp server එකනේ බිඳ වැටෙන්නේ. එතකොටනේ අපිට WhatsApp භාවිතා කරන්න බැරි වෙන්නේ. අන්න ඒ අවස්ථාවවලදී අපිට වෙනින්ම free server එකක් මේකට දාලා free හෝ ගෙවලා හරි server එකක් මේකට දාලා WhatsApp එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට අපිට එයාලා අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් සමහරක් කර ප්‍රශ්නයක් යන්න පුළුවන්. අන්න එතකොට මේ අපේ ආරක්ෂාව security එක පැත්තෙන් ප්‍රශ්නද කියලා. ඉතින් WhatsApp එක කියලා තියෙනවා මේක end to end encrypt තියෙන හින්දා අපේ data කොහාටවත් යන්නේ නැහැ කියලා. මමනේ මේ කියන්නේ WhatsApp එක කියලා තියෙන්නේ. ඉතින් අපිට මේකට ගෙවලා හරි එහෙම නැත්නම් free හරි server එකක් ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් server එක ගන්න විදිය. ඉතින් ඔයාලා මේ දේ කරන්න ඕනේ නැත්නම් WhatsApp එක බිඳ වැටෙන අවස්ථාවක විතරයි. හරිද? මේක WhatsApp එකෙන්ම දීලා තියෙන official පහසුකම. ඉතින් දැන් ඔයා ටිකකට WhatsApp එකෙන් මෙන්න මෙතනින් මම අයින් වෙනවා. WhatsApp එකෙන් අයින් වෙලා Google Chrome browser එකේ මෙන්න මේ විදියට open කරගන්නවා. මෙන්න මේ විදිහට Google Chrome browser එක ඕපන් කරගෙන ඔයා මම මේ ටයිප් කරන විදිහට ටයිප් කරන්න. මෙන්න මේ විදිහට ටයිප් කරන්න. proxy free servers කියලා ටයිප් කරන්න ඕනේ. servers කියලා ඔයා ටයිප් කරගෙන ඔයා එන්ටර් කරගන්න. proxy free servers කියලා ගැහුවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ proxy servers අපිට සල්ලි දීලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් free ගන්නත් පුළුවන්. ඉතින් අපිට free තියද්දී අපි free ගමුකො. මොකටද සල්ලි දීලා ගන්න. ඉතින් මම අද කියලා දෙන්නේ මේ proxy server ගැන. ඉතින් මේ proxy server ගැන විතරක් ඔයාලට උගන්වන්න ගියොත් ඒකටම වෙනින්ම අපිට පැයක දෙකක විතර වීඩියෝ එකක් කරලා උගන්වන්න තරම් කරුණ තියෙනවා. මොකද proxy කියන්නේ මොනවද මේ වගේ වෙන්නේ කියලා. ඉතින් ඔයා සරලව මතක තියාගන්න ඕනේ දේ තමයි WhatsApp එක බිඳ වැටුණාට පස්සේ එයාලගේ server එකෙන් යන්න බැරුණාට පස්සේ අපිට වෙනින්ම server එකක් කරා WhatsApp database එකට connect වෙලා කාට හරි message කරන්න පුළුවන් පහසුකම දෙන්න
තමයි ඔයාලා මේ proxy update එක දීලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා මෙන්න මෙතන එකක් touch කරගන්න මෙන්න මෙතන topic එක. මේකට touch කරගත්තට පස්සේ යාළුවනේ අපිට proxy ගණනාවක් මෙතනින් දිස් වෙනවා. ඉතින් මම මේක වට ගොඩාක් zoom කරලා පෙන්වන්න. මෙන්න මේ විදිහට zoom කරාට පස්සේ එයාලගේ IP address ගණනාවක් තියෙනවා. මේ තියෙන IP address ගණනාවක් තියෙනවා. ඉතින් මේ IP address අදාළ වෙන්නේ එක එක රටවල් වලට. ඒ රටවල් වල IP address එක කියන්නේ internet address තමයි මේ තියෙන්නේ සරලවම කිව්වොත්. ඉතින් අපිට කැමති රටක් මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් මම උඩින්ම තියනවා මෙන්න මෙතන තියෙන IP address එකක් මම select කරගන්නවා. ඔයාටත් මෙතන කැමති IP address එකක්, ඒ කියන්නේ speed රටක තෝරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය Singapore, United States වගේ රටවල් ගොඩක් speed. ඉතින් ඒ වගේ free එකක් තෝරගන්න. ඉතින් මෙතන තියෙන මොකක් තෝරගත්තත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. Speed එකෙන් තමයි පොඩ්ඩක් එහෙම වෙන්නේ. ඉතින් මෙන්න මේක උඩ මම එකපාරට touch කරගෙන ඉඳලා මෙන්න මේ අංක ටික තියෙනවානේ. මම මෙන්න මේ අංක ටික copy කරගන්නයි යාළුවනේ හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට touch කරාට පස්සේ මෙන්න අංක ටික copy වෙනවා. මෙන්න මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලගේ phone එකනුව copy කියලා මෙන්න මේ අංක ටිකක් උඩ touch කරාට පස්සේ ඔයාලට එයි. ඉතින් මෙන්න මෙතන මගේ එන්නේ copy text කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන copy link text කියලා එනවා. ඒ කියන්නේ මේ text එක copy කරගත්තා. ඉතින් ඔයාලට මේක copy කරගන්න තේරෙන්නේ නැත්නම් මේක කොලයක ලියාගෙන අර proxy තියෙන තැනට ගිහලා type කරන්නත් පුළුවන්. මම නැවතත් මෙතනින් අයින් වෙනවා. ඒක copy කරගත්තට පස්සේ නැවතත් යනවා WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා මෙන්න මෙතන අර proxy කියන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් use proxy කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන tick එක දකුණු පැත්තට ඇදලා enable කරගමු. ඔන්න මම enable කරගත්තා. එතකොට මෙතන කොළපාට වුණා. ඒ වගේම මෙතනත් open වෙනවා. ඊට පස්සේ මෙතන වැහෙනවා යාළුවනේ set proxy කියලා. ඉතින් මතක තියාගන්න ඕනේ ඔයා මේ set proxy එක දෙන්න ඕනේ නැත්නම් WhatsApp එක බිඳ වැහුණාට පස්සේ විතරයි. ඉතින් මෙන්න මෙතන set proxy කියන එක උඩ type කරන්න ඇවිල්ලා තියෙනවා. අර අර අපි මුලින් පෙන්නපු IP address එකේ අංක ටික type කරන්න තියෙන. ඉතින් මම මේක copy කරගත්තා. මේක උඩ touch කරගෙන හිටියට පස්සේ මෙන්න මෙතන paste කියලා වැටෙනවා. මම මේක paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන save කියන බටන් එක උඩ touch කරන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට save කියන බටන් එක උඩ touch කරගත්තට පස්සේ මෙතනින් connect වෙනවා. ඉතින් දැන් අපේ WhatsApp එක බිඳ වැටලා නැහනේ. ඉතින් අන්න ඒ හින්දා තමයි ඉතින් මේ විදිහට පෙන්වන්නේ මම ඔයාලට කියන්නලා දෙන්න තමයි මේක කරේ. ඉතින් ඔයාලට මේක connect වෙන්නේ connect කරගන්න පුළුවන් වෙන්නේ WhatsApp එක බිඳ වැටුණාට පස්සේ තමයි ඔයාලා මේක කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නයි මේක කරේ. ඉතින් මෙන්න මේක තමයි අලුත් update එක. හිතන්නකෝ දැන් ඔයාලට මේක මේ ඒ කියන්නේ මේ IP address එක අපිට speed මැදි වගේ නම් අතනින් අර මම පෙන්නපු වෙනින්ම අංකයක් ඔයාලට ගන්න ඕන නම් මේක අයින් කරගන්න හැටිත් මම පෙන්වන්නම්කො. මෙන්න මේක උඩ එකපාරක් touch කරගෙනම ඉන්න. මෙන්න මේ විදිහට touch කරගෙනම හිටියට පස්සේ මෙන්න මෙතන delete කියලා option එකක් තියෙනවා. මෙන්න මෙතන delete කරලා දාන්න. නැවතත් මෙන්න මේක enable කරලා දකුණු පැත්තදලා type කරන්නයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය තියෙන වෙලාවද මේක ඔය enable කරන්න අවශ්‍ය නැහැ. මම නැවතත් වම් පැත්තටදලා මේක off කරගන්නවා. ඉතින් මේක WhatsApp බිඳ වැටුණාත් විතරයි අපිට මේක enable කරගන්න අවස්ථාව වෙන්නේ. ඉතින් මේ තමයි WhatsApp එකෙන් අලුත්ම හඳුන්වලා දුන්න WhatsApp proxy update එක. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. මම දැක්කොත් අනිවාර්යයෙන්ම මේකට reply කරනවා මම දන්නවනම්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාට යාළුවන්ටත් මේක share කරන්න පුළුවන්. තවත් දවසක අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.